සිරිකොත ප්‍රතිසංස්කරණය කරන්න රොනල් වික්‍රමසිංහ මහතා රටවටේ මුදල් එකතු කරන්න ගියා. එහිදී බේරුවල යන ගමනට පාක්ෂිකින් හරස් වුණා. ඒ විරෝධය නොතකා විපක්ෂ නායකවරයා බේරුවල නගරයට ගියේ පොලිස් ආරක්ෂාව මැද. අපි යන පාර වෙනස් කරමු. සර්ලගේ පක්ෂය අය පාරේ අයිනේ රැස් වෙලා ඉන්නවා ඔබතුමාට විරුද්ධව කෑ ගහ. ආරක්ෂක නිලධාරීන් රණීට තත්ත්වය පැහැදිලි කළා. මම දන්නවා ඒ කෑ ගහනේ උන් කවුද කියලා. ඒ අය කෑ ගැහුවට මම පාර වෙනස් කරන්නේ නැහැ. ඒ පාරේ මේ යමු. රණීල්ගේ තීරණේ වුණා. ඒ අනුව දැඩි ආරක්ෂාව මැද රණීල් එම ස්ථානෙන් ගමන් කළේ එහි සිටි උද්ඝෝෂකීන්ට අතවනවන ආචාර කරමින්. ජනතා විරෝධයේ තඹ සතේකටවත් මායින් නොකර රණීල් බේරුවල නගරයේ තිබූ වේදිකාවට හිණාවිවි ගොඩ වුණා. කතාව ආරම්භ කළ රණීල් බේරුවල එක්සත් ජාතික පක්ෂයේ හිටපු සංවිධායක ඉමිතියාස් බාකිර් මාකරට පතුරු යන්න බැනවැදුනේ ඔහුගේ වාසගමද වෙනස් කරමින්. පසුගිය 4 වෙනිදා දැයට කිරුළ විවෘත කළ ජනාධිපතිවරයා ශිරන්ති රාජපක්ෂ මහත්මිය සමග නිරීක්ෂණ චාරිකාවට ගියේ මෝටර රථයෙන්. මැතිඅමතිවරු ගියේ බස් රථයෙන්. බස් රථයේ ඉඩකඩ මදි වුණු හින්දා ෆුට්බෝඩ් එකේ මැතිඅමතිවරු එළිලා ගියේ සාමාන්‍ය ජනතාව එදිනදා ගමන් කරනවා වගේ. බස් රථයෙන් බැහැපු ඇමති වීරවංශ නාමල් රාජපක්ෂත් යෝෂිත රාජ පස්සත් සමග ෘෂිකර්ම මාත්‍යංශයේ ප්‍රදර්ශන කුටිය බලන්න ගියා. හරි මහන්සි. අපිට ඒකක් බොමුද? බොමු බොමු. විමල්ගේ ඉල්ලීමට නාමල් හා යෝෂිත ඒ විදිහට ප්‍රතිචාර දැක්වුවා. හාන්සිටි වලින් හදලා තිබුණු තෝසෙ පිඟාන විමලුයි නාමලුයි යෝෂිතයි පිඟාන හිස්සනකන් රස කර කර කෑවා. මේ අය තෝසෙකද්දී හැරුණු හැරුණා තේ ගියේ ඇමතිවරුන් ආපසු එන්න හොයන එක දුෂ්කර කාර්යයක් වුණා. ඒ අනුව මැති ඇමතිවරු කීප දෙනෙක් දැයට කිරුළු දොරටුව ගාවට බස් රථයෙන් ආවේ. තවත් මැති ඇමතිවරු කීප දෙනෙක් අතරමං කරමි. අතරමං වූ ඇමතිවරුන්ට අවසානයේ පිහිට උනේ මාධ්‍ය වේදින් ගියේ බස් රථයයි. පසුකේ බදාදා උදෙන්න රණීල් එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය මධ්‍යස්ථානයේ මන්ත්‍රී කණ්ඩායම කැඳවා තිබුණා. ෆොන්සේකා සිරගත කරලා අදට වසර දෙකයි. අලුත් කඩේ උසාවියේ ගව සත්‍යග්‍රහයක් කරමු. අපි ආයෙත් මන්ත්‍රී කණ්ඩායම රැස් වෙන්න මෙතෙන්ට එමු. රණීල් ගේ යෝජනාවට සජිත් දැඩි ලෙස හරස් වුණා. එයි අපි අනෝමා ෆොන්සේකාගේ විරෝධතාවයට සහය පළ කරන්නේ නැත්තේ. සජිත් ප්‍රශ්න කරද්දී ඉස්සත් රණීලුත් ඊට ප්‍රතිචාර දැක්වුවා. අනෝමා ෆොන්සේකා නිල වශයෙන් අපට ආරාධනා කළා නැහැ. ආරාධනාක් නැතුව අපි කොහොමද එතෙන්ට යන්නේ? ඔයාලා මාර කතාවක් නේ කියන්නේ. එතුමා හිරබත් කන්නේ අපේ ආරාධනාවෙන් දේශපාලනය කරන්න ආපු නිසා. හිරේ ඉන්න මිනිහා කොහොමද අපිට ආරාධනා කරන්නේ? කවුරු මොනවා කිව්වත් මම මේ විරෝධතාවයට සහය පළ කරනවා. සජිත් දැඩි ආවේගයෙන් කතා කළා. ඒ අනුව සුප්‍රීම උසාවිය ඉදිරිපිට පැවති සත්‍යග්‍රහය නිමා කළා. යලිත් මාධ්‍ය මධ්‍යස්ථානයේ වෙත එද්දී සජිත් ඇතුළු මන්ත්‍රීවරුන් 25 දෙනෙක් අනුමා ෆොන්සේකාගේ විරෝධතාවයට සහය පළ කළා. ඉතින් පිටපස්සවක් දේවල් අපි කියන්නම් ලබන සතියේ.